සුබ දවසක්ල ප්‍රාථනා කරන හැමදිනාටම ඉතින් එස්සල් ඇතිපු නාලිකාවෙන් අද අලුත්තයක් කරගෙන වලගේ අලින්දරපට වදිනවා. ඉතින් මම අද හදන්න යන්නේ ඉන්දියාප්ප කොහොමද ලේසි ක්‍රමයකට හදන විදිතම කියල දෙන්න ඇ නොයකුත් කවම වල කියල දෙන්න. මේ තියෙන හාල්පිටි මම අදගන්න හාල්පිටි කරන හාල්පිටි මම ලිපේ උනුවතර උමු කරගෙන උමුවතර දල්ල තම්බලාගෙන මම ඔයට ඉන්දියාප්ප හදන තම පෙන්නන්න යන්නේ. ඉතින් මේ මෙතමන් ගෑන් තුන්සියක් හාල්පිටි අරගෙන ගැන කෝප්පල කප්පල නැත්තොත් දෙකම ඒවගේම නුම් පොඩකුත් අපි එකතු කරගන්නවා. වතුර අපි කෝප්ප තුනහ මාරක් වෙන්න අරගෙන තියෙනවා. ඉතින් එහෙමනම් අපි යමු ඊළඟ ස්ටෙප් එකට. ඉතින් ආරාධනා කරනවා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අදහස කියන්න, තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න, තවම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ඕතන ප්‍රීසි බෙල් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් එහෙනම් අපි යමු ඊළඟ ස්ටෙප් එකට. ඉතින් මම වලදක් දැන් ලිපේ තියාගත්තා. දැන් අපි ගින්නර දාමු. මම ඉස්සල්ලාම කරන්නේ මේ වතුර එකතු කරගන්නවා. මෙන්න මේ ගන්න වතුර එකතු කරගත්තා. මේකෙන් මම භාගයක් තියාගන්නවා. වතුර මදි වුණොත් අපිට මේකට දාගන්න පුළුවන්, කිසිම ගැටලුවක් නැහැ. හරි, මම ලුණු උණු එකතු කරගන්නවා. රසාලු ලුණු ටික එකතු කරගන්න. ඉතින් ඊට පස්සේ මේක හොඳට උතුරන්න ඕන. හොඳට උතුරන්න ඕනේ. මම ඉන්දියාප් තට්ටුවේ නැස්ති කරගත්තා. ඉතින් බලමු මෙච්චර මේක හදන්න බැරි වෙලාවක් යන්නේ. විනාඩි ගානකින් මේ වැඩේ නිම කර ගන්න පුළුවන්. හදලා බලන්න මේ ක්‍රමයට කොහොමද කියලා. මාන්න දැන් මේ ලිපේ වතුර උතුරන්න තෙච්චර වෙලාවක් යන්නේ. සමහර විනාඩි එකක්වත් යන්නේ නැහැ. මොකද මේක ඉන්ඩක්ෂන් ලිපක්නේ, ඒක නිසා. හොඳ වතුරේ වතුර උතුරනවා. දැන් අපි ලිප ඔෆ් කරන්න එපා, මෙහෙම දාගන්න. දැන් වල මෙමින් ඕප් කරගන්න. මේක ටිකක් ඉඳලා අඩු කරගන්න, නැත්නම් පිටි එක උතු මේ කියන්නේ වතුරකට පිටි එක විසිරෙනවා. හෙමින් හෙමින් මෙහෙම අනන්න මේක. දැන් ඔයාලට වතුර මදි කියලා හිතනවා නම් වතුර දාගන්න පුළුවන් නේද? දැන් අපි වතුර ටුට්ටක් අපි එකතු කරගමු. මේ තියෙන්නේ මද රස්න වතුර මම අරගෙන තියෙන්නේ. ඔයාලා මේක පොඩ්ඩක් මෙහෙම වහලා තියන්න. වහලා විනාඩි දෙකක් තුනක් වහලා තියන්න. ඊට පස්සේ අපි බලමු ඊළඟ ස්ටෙප් එක. ඉතින් ඔන්න බලන්න, දැන් පිටි එක වහලා තිබ්බ පස්සේ මෙන්න බලන්න ඔක්කොම ගානට එකතු වෙලා මෙහෙලා තියෙනවා. දැන් අපි ඉන්දියාප්ප ටික තම්බමු. මිරිඟ ගමු ඉස්සෙල්ලාම. මම වතුරේකුත් ලිපේ තිබ්බා. ඒ අතරේ ස්ටිම් වෙන්න. මම පෙන්නන්න නංගිදී අපිට මිරිකන්නේ කොහොමද කියලා. මේ ආ මේක පදම ආමේ අත ඇලෙන්නේ. මේක තමයි ක්‍රමය. බලන්න. බලන්න. මෙන්න ඉන්දියාප්ප. හරි? ඔන්න මම වටිය ඇතුළ තමයි පුත් මිරිකන්නේ කොයි වෙලාවෙත්. මොකද පැත්ත පිටිපත්‍ර මිරිකන්නේ නැහැ. ඉතින් ඔන්න අදලා බලන්න ඉන්දියාප්ප. හාල් පිටි වලින් උණු වතුරට දාලා ආපිට තම්බලගෙන හදන ඉන්දියාප්ප තමයි මම මේ පෙන්වන්නේ. ඉතින් මේ විදිහට අදාගෙන බලන්න අපි මේක තම්බල බලමු කොහොමද කියලා. ඉතින් වැදලා ඉන්න මම ස්ට්‍රීම් කරන ඔක්කොම කරලා පෙන්වන්න ඕනට. ඉතින් ඔන්න තමයි ඉන්දියාප්ප ටික ඔක්කොම විරිකුවා. දැන් මම වතුර එක ලිපේ තියලා තියෙන්නේ. දැන් අපි ස්ටිම් එකකට දාගමු. බලන්න මම මේ ඉන්දියාප්ප අනිත් පැත්තට මේ අතුරුල පැත්තට පෙරුවා. මේක තියද්දි ගෑවෙන්නේ නැහැ. දැන් මේ අනිත් පැත්තට පෙරු ගෑවොත් මේක එක උඩ එක උඩ ඉදී අප තියන්න බෑනේ. අනිත් එක ඉන්දියාප්ප ගාන රවුමට මේක අතුරුලට වක් කර ගන්න පුළුවන්. මේක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඉතින් ඔන්න දැන් අපි ස්ටිම් කරාට පස්සේ බලමු කොහොමද කියලා. ඉතින් ඔයාලා මේක කන්න ඉන්දියාප්ප ටික කන්න පරිප්පුඩියක් මාළුවක් දැක්කම හදාගන්න.
අපි එමන ත විනාඩි දහයකින් බල විනාඩි දහයක් ඔන්න නට පාක් වීමට අපට මේක බලාගන්න පුලන් ඉදිියප කොමද කියලා ඔන්න බලන්න ද ඉදිියප්ප තැන්බිලා තියෙන්නේ රස්නෙහි මෙන්න බලන්න බලන්න මොකද දෙලා තියෙන කියලා ලස්සනට උළුමගේ තියෙනවා මේ ඉතින් ඔන්න ඉදිියප් මේ හාල්පිටි උන්මෝතුරට දාලා තම්බල අරගෙන හදපු ඉදිියප්ප ඉතින් හෙමන ඔගලුත් හදන බලන්න හරිටම් මේ ඉන්ට්‍රක්ෂණය පලෝ කරන්න මේ ඒ විදිටන ති හමන ගීල එන්න හැමෝටම සුපදවසක් කියල ප්‍රාථනා කරන නැවත තම්බ මේ ගැලුත් විඩියකින් ඉති බලන්න මේ අරන්න කොහ සොප්ට ගැවේ තේවන හමෝටම නිර දසක් කනිකට ප්‍රාථනා කරන ගීල් එන්න හැමෝටම් කියන්නේ හදල බලන්න වලත් රස කියන්නේ